මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ඇමතිවරයාටවත් නොදී අහංගගෙන හිටියා. වාර්තාවේ අතුරු වාර්තා 2011 ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීලා තිබුණා. මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහි නියෝජිත තුමාට දැනුම් දුන්නා මට කරුණා කළා අවසාන වාර්තාව ලබා දෙන්න කියලා. මේ ජනවාරි මාසෙ විතර ඒ අවසාන වාර්තාව අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන්නා. සෞඛ්‍ය ඇමතිතුමාටත් මම පිටපතක් බාර දුන්නා. මේ කැබිනට් පත්‍රිකාවට සම්පූර්ණයෙන් වග කියන්න උන අමාත්‍යාංශයේ ලේකම්වරයා. කෘමිනාශක සහ ඒ සමාගම් ආරක්ෂා කරමින් තමයි කැබිනට් පත්‍රිකාව ලියන්නේ. පැහැදිලිවම මේ කෘෂි රසායන ද්‍රව්‍ය පිළිබඳව කිසිම දෙයක් අපි අමාත්‍ය මණ්ඩලයට වසන් කළේ නැහැ. මම කරපු මේ ක්‍රියාදාමයේ තුල පලිබෝධනාශක හෝ පොහොර ගෙන්නන කම්පැනි වලට වාසිදායක දෙයකුත් මෙතන ඇත්ත වශයෙන්ම වෙලා නැහැ. ලේකම්වරු අමාත්‍යවරයාට වඩා බලවත්. මේක තමයි අද රටේ තියෙන ප්‍රශ්නේ. සියලු ලේකම්වරු මෙහෙවන එක අමාත්‍යවරයෙක් ඉන්නවා. අනේ නැහැ, මාව මෙහෙවන අමාත්‍යවරයා තමයි මගේ ගරු මෛත්‍රීපාල සිරිසේන අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා. එතකොට ඊට අමතරව අපිත් එක්ක වැඩ කරන්න අපේ නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක අමාත්‍යතුමත් ඉන්නවා. ඊට අමතරව මං හිතන්නේ මේ වෙන කිසිම අමාත්‍යවරයෙක් මේ අපිව පාලනය කරන්න වෙයි කියලා. මං හිතන්නේ එහෙම වුණොත් මේ රාජ්‍ය යන්ත්‍රණය දුවන්න බැරි වෙනවා.